Welcome to Nurses Note YouTube channel, the premier guidance of Sri Lankan student nurses. ආයුබෝවන් කියලා පිළිගන්න අදත්වාලව නර්සස් නෝට් YouTube channel එකේ ඉන්න තවත් වීඩියෝ එකකට අද වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සමාජයේ කතා බහට ලක් වෙන වකුගඩු ගල් එහෙම නැත්නම් රීනල් කැල්කියුලයි කියන රෝගී තත්ත්වය සම්බන්ධයෙන්. අපි වීඩියෝ එකට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසා බලමු. මොනවතමිය වකුගඩු ගල් එහෙම නැත්නම් කිඩ්නි ස්ටෝන්ස් කියලා කියන්නේ අපි වකුගඩුවක් සලකපුවාම වකුගඩුවේ කෘත්‍රිම ඒකකය ඒ කියන්නේ ෆන්ක්ෂනල් යුනිට් එක තමයි නෙෆ්‍රෝන් කියලා කියන්නේ මෙන්න මේ නෙෆ්‍රෝන් මගින් පෙරියමට ලක් වෙන හඩ ඒ කියන්නේ ඝන ඉන්සොලියුබල් අද්‍රව්‍ය ක්‍රිස්ටලයිට් ස්පටික රූපී මිනරල්ස් ඛනිජ ලවණ වලට තමයි අපි මේ වකුගඩු ගල් එහෙම නැත්නම් කිඩ්නි ස්ටෝන්ස් කියලා කියන්නේ. කිඩ්නි ස්ටෝන්ස් ගැන අවධානය යොමු කරද්දී මේවා විවිධ ප්‍රමාණවල ඒ කියන්නේ සයිසස් වලින් යුක්ත වෙනවා. ඒ වගේම මේවා නිර්මාණය වීමට හේතු වන ඛනිජ ලවණ අණුවත් වෙනස් වෙනවා. එiano කිඩ්නි ස්ටෝන්ස් ප්‍රධාන වර්ග පහක් යටතේ සාකච්ඡා කරනවා. මේ අතරින් සුලභව හමු වන කිඩ්නි ස්ටෝන්ස් වර්ගය තමයි කැල්සියම් ඔක්සලේට් ස්ටෝන්ස් මේවා ඇතිවන්නේ මූත්‍රාල අඩංගු කැල්සියම් සහ ඔක්සලේට් සාන්ද්‍රණය නිහල යාමෙන්. මෙන්න මේ කියන ලවණ මූත්‍රා තුල ඉහළ සාන්ද්‍රණය නුක්ත අවස්ථාවකදී මේවා එකිනෙක එකතු වෙලා ස්පටික ඒ කියන්නේ ක්‍රිස්ටලයිස්ඩ් වෙලා කැල්සියම් ඔක්සලේට් කිඩ්නි ස්ටෝන්ස් ඇති වෙනවා. රයිට් එතකොට මූත්‍රාවල කැල්සියම් ලෙවල් එක වැඩි වීමට හේතු මොනවද? හයිපර් කැල්සීමියා ඒ වගේම හයිපර් පැරාතයිරොයිඩිසම් ඒ කියන්නේ පැරාතයිරොයිඩ් ග්‍රන්ථිය මගින් පරාතයිරොයිඩ් හෝමෝන අධිකව ස්රාවී කිරීම නිසා අස්ථිමගෙන් රුධිරයට කැල්සියම් උදා හැරීම හේතුවෙන් කැල්සියම් සාන්ද්‍රණය වැඩිවීමක් සිද්ධ වෙනවා. ඊට අමතරව ඉන්ක්‍රීස් ඉන්ටේක් ඔෆ් සෝඩියම් ඒ කියන්නේ සෝඩියම් අයන වැඩිපුර ගැනීම තුළින් මේ සෝඩියම් මගින් කැල්සියම් නෙෆ්‍රෝන් වලදී බ්ලඩ් ස්ට්‍රීම් එකට රීඅබ්සෝබ් කිරීම වළක්වනවා. මෙන්න මේ නිසා යූරින් වල කැල්සියම් ලෙවල් එක වැඩි වෙනවා. එතකොට ඔක්සලේට් අයන ප්‍රමාණය වැඩි වීමට හේතු මොනවාද? Usually GI disorders අපි ගත්තාම ulcerative colitis වගේ condition එකකදී දේහයට මේදය fat absorb කරන එක අඩු කරනවා. සාමාන්‍ය අපි ගන්න ආහාර ඩඩංගු calcium සහ oxalate ගැටකේදී combine වෙලා stool හරහා පිට වෙනවා. නමුත් මේ වගේ GI disorder එකක් නිසා digest no fat සමග calcium bind වීමක් සිදු වෙනවා. මෙන්න මේ නිසා ඉතිරි වෙන oxalate අයන දේහය තුල වැඩි වීමෙන් මූත්‍රාව තුළට ගමන් කර ඔක්සලේට් ස්ටෝන්ස් ඇතිවීමට හේතු වෙනවා. ඊට අමතරව ඔක්සලේට් අධික ආහාර වැඩිපුර භාවිතයත් මේ කාරණයට හේතු වෙනවා. තවත් ආකාරයක රීනල් ස්ටෝන්ස් වර්ගයක් තමයි යූරික් ඇසිඩ් කිඩ්නි ස්ටෝන්ස්. යූරික් ඇසිඩ් සාමාන්‍යයෙන් ඇතිවන්නේ ප්‍රෝටීන් බ්‍රේක් ඩවුන් වල වේස් ප්‍රොඩක්ට් එකක් විදියට. මෙන්න මේ විදිහට ඇතිවන යූරික් ඇසිඩ් අධික වශයෙන් රීනල් ටිබියුල්ස් හරහා පෙරීමට ලක්වීමෙන් ක්‍රිස්ටලයිස්ඩ් වෙලා ස්ටෝන්ස් ඇති වෙනවා. මේකට බලපාන හේතු මොනවද කියලා බැලුවොත් ගවුට් කියන තත්ත්වයෙන් පෙළෙන රෝගීන් ඒ කියන්නේ පේන්ෆුල් ඉන්ෆ්ලමේෂන් එකක් සහිත ආතරයිටිස් ෆෝම් එකක්. මේකට හේතුව ජොයින්ට් වටා යූරේට්ස් තැම්පත් වීමයි. ඒ වගේම විජරණ නිසා දේහයේ ජල ප්‍රමාණය අඩු වීම නිසා ආම්ලික වීමෙන් මේ කියන ක්‍රිස්ටල්ස් ඇතිවීමක් සිද්ධ වෙනවා. ඊට අමතරව දියවැඩියාව සහ පියුරින් ආහාර හෝ සත්තු ප්‍රෝටීන් අධිකව ගැනීමත් මේ ආකාරයේ ක්‍රිස්ටල්ස් ඇතිවීමට හේතු වෙනවා. මීළඟ කිඩ්නි ස්ටෝන්ස් වර්ගය තමයි සිස්ටීන් ස්ටෝන්ස්. මේවා සාමාන්‍යයෙන් දක්නට ලැබෙනවා අඩුයි. සාමාන්‍යයෙන් ජෙනටිකලි හෝ ඇමයිනෝ අම්ල වැඩිපුර භාවිත නිසා තමයි ඇතිවන්නේ. මීළඟ ආකාරයේ ස්ට්‍රබයිට් මේකත් රයා ටයිප් එකක්. යූෂුවලි යූරින් ට්‍රැක්ට් ඉන්ෆෙක්ෂන් පේෂන්ට් ලා අතර ඇතිවෙමට ඉඩකඩ ඇති අතර මැග්නීසියම් සහ ෆොස්ෆේට් වලින් යුක්ත වෙනවා. අවසාන වශයෙන් සාකච්ඡා කරන රීනල් කැල්කියුලයි ටයිප් එක තමයි කැල්සියම් ෆොස්ෆේට් කැල්කියුලයි. සාමාන්‍යයෙන් ඇල්කලයින් යූරින් වල තමයි ඇතිවන්නේ. රයිට් අපි දැන් බලමු මේ විදියට කිඩ්නි ස්ටෝන්ස් ඇතිවෙමට හේතු මොනවද කියලා. මෙතනදී නිමෝනික් එකක් විදියට ක්‍රිස්ටල් කියන වචනේ ඔයාලට මේ කරුණ මතක තියාගන්න වැදගත් වෙනවා. සී කන්සියුමින් ඒ කියන්නේ පරිභෝජනය. ඔක්සලේට් පියුරින් සහ ලුණු අධිකව අඩංගු ආහාර වගේම කැල්සියම් අඩංගු ඖෂධ භාවිතයත් මේකට හේතු වෙනවා. ආර් රිකරන්ට් යූටීආයි ඒ කියන්නේ නිතර නිතර ඇතිවන මූත්‍රා ආසාදන. වයි
මෙතන y වලට අදාළව කරුණු කීපයක් ගැන සාකච්ඡා කරනවා මේ y කියන අක්ෂරය මැදි කරලා hypercalcemia hypercalciuria hyperparathyroidism සහ hypocitrateuria ඒ කියන්නේ යූරින් වල අඩු සිට්‍රේට් ලෙවල් එකක් පැවතීම usually citrate මගේ oxalate crystal formation එක අඩු කරනවා නමුත් මේ කන්ඩිෂන් එක යටතේ calculi formation වෙනවා S structural blockage or status of the urine මේකට prostatitis ඒ කියන්නේ prostate gland එකේ inflammation එක හේතු වෙන්න පුළුවන් මෙන්න මේ නිසා මූත්‍ර මාර්ගය තුළ urine excrete වීමෙන් oxalate සාන්ද්‍රණය වැඩි වීමෙන් kidney stones ඇතිවීමට හැකියාවක් තියෙනවා T too much uric acid මේකට gout dehydration සහ සත්ත්ව ප්‍රෝටීන අඩංගු ආහාර බහුලව භාවිතය හේතු වෙනවා A absorption problems අපි කලින් කතා කළා වගේ ulcerative colitis වගේ conditions L low activity ඒ කියන්නේ immobility මෙන්න මේ නිසා urine status condition එක නිසා urine stones කියන්නේ kidney stones ඇතිවීමේ හැකියාවක් තියෙනවා හරි අපි දැන් මේ වගේ රෝගියෙකුගේ රෝග ලක්ෂණ මොනවද කියලා සලකා බැලුවොත් pain ඒ කියන්නේ මේ condition එකේදී රෝගියාට අධික වේදනාවක් හට ගන්නවා මේ වේදනාව ඇති වෙන ප්‍රදේශ මූත්‍ර මාර්ගයේ මූත්‍රා ගල් පවතින ප්‍රදේශය අනුව වෙනස් වෙනවා පළවෙනි ආකාරය විදිහට renal colic මේ type එකේ pain එකක් ඇතිවන්නේ renal pelvis එකේ stone එකක් පවතින අවස්ථාවලදී එතකොට මේ රෝගීන් මේ වේදනාව විස්තර කරන්නේ deep dull flank aching pain එකක් විදිහට සාමාන්‍ය මේ වේදනාව හටගන්නේ sides of the body වගේම costo vertebral angle කියන sides වල. right ඊළඟට ureteral colic pain මේක ඇතිවන්නේ kidney stone එකේ ureter එකේ පවතින අවස්ථාවවලදී මේ වගේ patient ලා මේ pain එක describe කරන්නේ intensive sharp wave like radiate pain එකක් විදියට. මෙතනදී මේ pain එක male side එක scrotum වලටත් female side vaginal area එකටත් radiate වෙනවා. මීට අමතරව මේ kidney stones urinary tract හරහා move වීමේදී ureter එකට against scrape වීම නිසා usually hematuria ඒ කියන්නේ මූත්‍රා සමග ලේපිට වීමක් දක්ින්න පුළුවන්. ඊට අමතරව රෝගියාට urine pass කිරීමට අවශ්‍යතාවයක් තිබුණත් pass කිරීමට නොහැකි වෙනවා. මේ නිසා urinary retention condition එකක් ඇති වෙනවා. nausea vomiting දකින්න පුළුවන් ගැටකේ ඇතිවන conditions නිසා ඒ වගේම urinary tract infections මේ නිසා fever සහ cloudy urine දකින්න පුළුවන් අපි දැන් මේ තත්ත්වයේ සංකූලතා හේවත් complication ගැන අවධානය යොමු කළොත් එකක් තමයි obstruction kidney stones එකක් පවතින අවස්ථාවකදී urine flow එක obstruct වෙනවා මේ නිසා urine backflow එකක් සිදු වෙනවා මෙන්න මේක hydrostatic pressure එක වැඩි වීමට හේතු වෙනවා වෙන විදිහකින් කියවොත් kidney තුල water pressure එක වැඩි වෙනවා මෙන්න මේ නිසා especially Bowman capsule එක මගින් urine filter වෙන process එක decrease වෙනවා ඒ වගේම hydronia process කියන condition එක complication එකක් විදිහට ඇති වෙන්නත් පුළුවන් ඒ කියන්නේ යම් අවස්ථාවකදී kidney stone එක ureter එකේ පැවතුනොත් in පහළට urine flow එකක් සිද්ධ වෙන්නේ නැහැ urine backflow එකක් සිද්ධ වෙනවා මේ නිසා renal pelvis එකේ dilate වීමක් සිදු වීමෙන් kidney function එක සම්පූර්ණයෙන්ම අඩපණ වෙනවා අමතර complication විදිහට nephron damage සහ infection ඇති වීමටත් ඉඩකඩ තියෙනවා. දැන් අපි බලමු මේ condition එක clinically diagnose කරන්නේ කොහොමද කියලා. X-ray KUB KUB කියන abbreviation එකෙන් කියන්නේ kidney ureters bladder. මේ X-ray එක මගින් renal stones වල පිහිටීම තහවුරු කරගන්න පුළුවන්. IVP intravenous pyelogram මේ ටෙස්ට් එකේදී IV line එකක් හරහා විශේෂිත dye වර්ගයක් inject කිරීමෙන් පසුව X-ray එකක් ලබා ගැනීම සිදු කරනවා. මෙතනදී nurse කෙනෙක් විදියට patient ගේ dye වලට තියෙන allergic, pregnant කියන condition එකකට, ඒ වගේම impaired renal failure වගේ condition එකක ඉන්නවද සහ metformin වගේ drug එකක් use කරනවද කියලාත් අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. ඒ වගේම ultrasound සහ CT scan යන scanning පරීක්ෂණ රෝගේ තහවුරු කර ගැනීම සඳහා යොදා ගන්නවා. ඊට අමතරව 24 hour urine collection test එකක් පවතිනවා. මෙතනදී urine වල අඩංගු ද්‍රව්‍ය
අධ්‍යනය කිරීමට පැය 24ක් කාලයක් පුරාට රෝගියාගේ මූත්‍රා සාම්පල් රැස් කිරීමක් සිදු කරන්න ඕනි. විශේෂ කාර්යය තමයි මේ සාම්පල් ලැබ් ටෙස්ටිං එකට යවනකම් අයිස් කන්ටේනරයක තැබීමට බලාගත යුතුයි. අපි දැන් නර්සින් ඉන්ටර්වෙන්ෂන් සහ ට්‍රීට්මන්ට් ගැන අවධානය යොමු කළොත් මේ වගේ පේෂන්ට් කෙනෙක්ට මුල්ම ඉන්ටර්වෙන්ෂන් එක තමයි පේන් මැනේජ්මන්ට් එක. මෙතනදී ડોක්ටර් ඕඩර් මත නන් ස්ටීරොයිඩ් ඇන්ටි ඉන්ෆ්ලමේෂන් ඩ්‍රග් එකක් ලබා දීම මගින් ඉන්ෆ්ලමේෂන් එක අඩු කරලා ස්ටෝන් එක පාස් වීමට ඇති ඉඩකඩ වැඩි කරනවා. මේන්ටේන් ෆ්ලුයිඩ්ස් මෙතනදී දිනකට සාමාන්‍යයෙන් ලීටර 3ත් 4ත් අතර ඉන්ටේක් එකක් ලබා දීමක් සිදු කරනවා. මේකට හේතුව යූරින් ඩයිලුට් තත්ත්වයෙන් පවත්වා ගැනීම වගේම මේ වෝටර් ඉන්ටේක් එක මගින් ඇතිවන ප්‍රෙෂර් එකත් ස්ටෝන් එක පාස් වීමටත් හැකියාවක් තියෙනවා. ඉන්ටේක් අවුට්පුට් ඉන්ටේක් එක වගේම අවුට්පුට් එකත් ගැනත් අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. මේ මගින් ඔබ්ස්ට්‍රක්ෂන් සහ හයිඩ්‍රෝනෙප්‍රොසිස් වගේ කන්ඩිෂන් කන්ෆර්ම් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ස්ට්‍රේන් යූරින් ඒ කියන්නේ පේෂන්ගේ යූරින් රැස් කිරීමක් සිදු කරන්න ඕනේ මුත්‍රා පහ කිරීමෙන්. මොකද රීනල් කැල්කියුලයි පිට වෙනවද කියලා නිරීක්ෂණය කිරීම වැදගත් වෙනවා. මොකද ඒ වගේ අවස්ථාවකදී ස්ටෝන් එකක් පිට වුණොත් ස්ටෝන් එකේ කම්පෝස්ට් ද්‍රව්‍ය මගින් ඩිසීස් එකට අදාළව කෝස් එක හරියට හඳුනා ගැනීමට හැකියාවක් පවතිනවා. මොබිලයිසේෂන් රෝගියාව හැකි සෑම අවස්ථාවකදීම මොබිලයිස් කිරීම වැදගත් වෙනවා. ඒ වගේම පේෂන් බෙඩ් රිඩන් වගේ නම් ටයිම් ටු ටයිම් ටර්න් කිරීම වැදගත් වෙනවා. මේ නිසා යූරින් ස්ටැග්නන්ට් වීමට ඉඩකඩ අඩුවිලා ස්ටෝන් එකක් පවතිනවා නම් පාස් වීමට උපකාරී වෙනවා. පේෂන් එඩියුකේෂන් මොනවද අපි මේ වගේ රෝගීන්ට ලබා දිය යුතු සෞඛ්‍ය උපදෙස්? ඇත්තටම ගත්තොත් මේ වගේ පේෂන් කෙනෙක්ට රීනල් ස්ටෝන්ස් නැවත නැවතත් ඇතිවීමේ අවදානමක් තියෙනවා. මේ නිසා දෛනිකව ලීටර 2ක් වගේ ප්‍රමාණයක් ඉන්ටේක් එකක් තියෙන උනේ මේ වගේ පේෂන් කෙනෙක්ට. ප්‍රෙස්ක්‍රයිබ් මෙඩිකේෂන් ලබා ගැනීම වැදගත් වෙනවා. මෙතනදී උදාහරණ වශයෙන් දෙන ඩ්‍රග්ස් වලින් ඇලෝපියුරිනෝල් මේ මගින් යුරික් ඇසිඩ් ලෙවල් එක අඩු කරනවා. HCT හයිඩ්‍රෝක්ලෝරෝතයසයිඩ් මේ මගින් යුරින් වල කැල්සියම් ලෙවල් එක අඩු කරනවා. ලිමිට් කැල්සියම් ඉන්ටේක් මෙතනදී කැල්සියම් බහුල ආහාර ඒ වගේම කැල්සියම් අඩංගු සප්ලිමන්ට් භාවිතය සීමා කිරීම අවශ්‍ය වෙනවා. ඊට අමතරව ලිමිට් ප්‍රෝටීන් සහ ලිමිට් සෝඩියම් වැදගත් කාරණා වෙනවා. රෝගයට අදාළව ප්‍රතිකාර ක්‍රම ගැන අවධානය යොමු කළොත් එකක් තමයි එක්ස්ට්‍රා කෝපෝරියල් ෂොක් වේව් ලිතෝට්‍රිප්සි. මේක නන් ඉන්වැසිව් ප්‍රොසීඩර් එකක්. මේකෙදි කරන්නේ බොඩි ස්කින් එක හරහා ෂොක් වේව් එකක් යවලා කිඩ්නි ස්ටෝන් එක පාටිකල්ස් වලට බ්‍රේක් ඩවුන් කිරීම. මේ ප්‍රොසීඩර් එක ලාර්ජ් සයිස් ස්ටෝන්ස් වලට ගැළපීමක් වෙන්නේ නැහැ. නර්ස් කෙනෙක්ගේ රෝල් එක විදිහට මේ ප්‍රොසීඩර් එකෙන් පස්සේ මුත්‍රා සාම්පල් එක්ස්ට්‍රැස් කරලා ස්ටෝන් පාටිකල්ස් ලැබ් ටෙස්ට් සඳහා යවන්න ඕනේ. ඒ වගේම මේන්ටේන් 3 to 4 liter of fluids, keep mobilize the patient, control the pain. ඒ වගේම හෙමචූරියා සම්බන්ධයෙන් අවධානයක් යොමු කිරීම වැදගත් වෙනවා. තවත් ප්‍රතිකාර ක්‍රමයක් තමයි percutaneous nephrolithotomy. invasive procedure එකක්. මෙතනදී කරන්නේ kidney වල පිහිටීමට අදාළව ශරීරයේ පිට ප්‍රදේශයෙන් ඇති කරන incision එකක් මගින් ලිතෝට්‍රිප්සි කියන උපකරණ යොදා ගැනීමෙන් රීනල් කැල්කියුලයි එක බ්‍රේක් ඩවුන් කරනවා. මේ ප්‍රොසීඩර් එකේ දනස්කේ රෝල් එක විදියට ප්‍රොසීඩර් එකෙන් පස්සේ මොනිටර් නෙෆ්‍රොටොමි ටියුබ්. මේ නෙෆ්‍රොස්ටොමි ටියුබ් කියලා කියන්නේ වකුගඩු තුල තැම්පත් කර ඇති කුඩා නාලයක්. මේ මගින් කිඩ්නි පෙල්ලිස් මගින් ෆිල්ටර් වෙන ෆ්‍රෙෂ් යූරින් වගේම කිඩ්නි ස්ටෝන් බ්‍රේක් ඩවුන් එකේ නැති වෙන ෆ්‍රැග්මන්ට් ගලා යෑමක් සිදු වෙනවා. මිනිසා මේ ටියුබ් එක මොනිටර් කරන්න ඕනේ ඉන්ෆෙක්ෂන් වලින් ආරක්ෂා වීමට. ඒ වගේම 3 to 4 liter ප්‍රමාණයක් ඉන්ටේක් එකක් දිනකට පවත්වා ගැනීම වැදගත් වෙනවා. යුරිටස්කොපි මේ ප්‍රොසීඩර් එකේදී කරන්න යුරෙත්‍රා හරහා කිඩ්නි එකට ඇතුල් කරන නලයක් මගින් ස්ටෝන්ස් රිමූව් කිරීම. මෙතනදී ලේසර් ලිතෝට්‍රිප්සි ඒ වගේම ස්ටෙන්ට් රිප්ලේස්මන්ට් වගේ ට්‍රීට්මන්ට් ප්ලෑන් වලින් කැල්කියුලයි ෆ්‍රැග්මන්ට් වලට පාස් වීමට ඉඩ සලසනවා. හරි, මෙන්න මේ විදියට අපි අද වීඩියෝ එකෙන් රීනල් කැල්කියුලයි කියන කන්ඩිෂන් එක සම්බන්ධයෙන් සාකච්ඡා කළා. මේ වීඩියෝ සීරීස් එක සම්බන්ධයෙන් ඔයාලගේ අදහස් සහ යෝජනා පහලින් කමෙන්ට් කරන්න පුළුවන්. ඒ වගේම මේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා ඔයාලගේ යාළුවතරත් share කරලා තියාගන්න. අපි මේ වගේම තවත් වැදගත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන සමුගන්නා මේ ශ්‍රී ලාංකීය හද සලකුණු නසස්නෝට්.